සිංගප්පූරු නිදහස් වෙළඳ කිවිසුම යළි සමාලෝචනය කිරීමට රජය තීරණය කර ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ නිර්මලන් වික්‍රමනිවරන් මහතා රජ වෙනුවෙන් අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා. 2018 ජනවාරි 23 වනදා අත්සන් කර ඇති සිංගප්පූරු නිදහස් වෙළඳ කිවිසුම මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කර තිබෙනවා. රජයට සහ රටේ ජනතාවට මේ කිවිසුමෙන් විශාල අගතියක් සිදු ඇති බැවින් එය බල රහිත කරන්නයි ඉල්ලා පෙත්සමක් ගොනු කළේ ශ්‍රී ලංකා නීතිඥ සංගමය, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, මව්බිම ලංකා සංගමය ඇතුළු සංවිධාන නාටක් එක්වයි. අද විජිත් බලල්කොඩ, එල්ටීපී දෙහිදෙනිය සහ පී පත්මන් සූරසේන යන වෙනසුරු මඩුල්ල පෙත්සම් සලකා බැලූ අවස්ථාවේ රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා කිවිසුම යළි සමාලෝචනය කිරීමට ගත් තීරණය පිළිබඳව අධිකරණයට දැනුම් දුන්නා. පෙත්සම් ජුනි 13 වනදා යළි සලකා බැලීමට නියමිතයි. අපි අත්සන් කරපු වෙළඳ ගිවිසුම් සඳහා විශාල විරෝධයක් ඉදිරිපත් කෙරුවට අද ශ්‍රී ලංකාව සිංගප්පූරුවත් එක්ක අත්සන් කරපු වෙළඳ ගිවිසුම ගැන කිසිම කතාවක් නැහැ. ඒකේ කෙලින්ම තියෙනවා අවස්ථාව ඕනෑම රටකට ඒක හරි නැත්තම් අවලංගු කරන්න. ඉතින් මේ රජය හිතුණා නම් එදා අත්සන් කරපු සිංගප්පූරුව වෙළඳ ගිවිසුම මේ රටට අහේනිකයි, මේ රටට ප්‍රශ්නයක් වෙනවා කියලා අද ඒක අවලංගු කරන්න තිබ්බා. ඒක නතර කරේ නැහැ. පැහැදිලිව කිව්වා MCC ගිවිසුම අනිවාර්යෙන්ම ප්‍රතික්ෂේප කරනවා කියලා. ඒක ජන වරමක් ලබා ගැනීමට කොන්දේසියක් හැටියට දැන්. ඒකට ලැබුණු ඒ ජනවරම අනුව එහෙමනම් අද MCC ගිවිසුම නැවත සලකා බැලීමට කමිටු අධ්‍යාන එක හරිද කියලා මම මේ රජෙන් අහන්න කැමතියි. MCC ගිවිසුම හරිනම් මේ රජයේ මතය අනුව මේක අයින් කරන්න ඕනේ. කමිටුව කියනවා ජනතාවකෙන් විමසන්න කියලා. ජනතාවෙන් විමසන්න මොකද්ද තියෙන්නේ? මොකද ජනතාව එයි ඡන්ද ලක්ෂ 69ක්ද කොහෙද දුන්නේ එදා MCC ගිවිසුම අවලංගු කරන්න කියලා. එහෙනම් ආපහු ජනතාවගෙන් අහන්න ඕනේ.